මතිශි කළමනාකරු ලසන්ත ගුණවර්ධන විශේෂයෙන්ම ජනාධිපතිවරණයට දින 40ක් පමණ තියෙන මොහොතක මේ රටේ ජනතාව තමන්ගේ ජනාධිපතිවරයා තෝරා ගනිද්දී සලකා බැලිය යුතු කරුණු කාරණා කීපයක් ගැන අපි අවධානය යොමු කරන්නට ඕනේ. විශේෂයෙන්ම මෝඩ පුත්තු දෙන්නෙකුයි එවැගේම මේ රට විනාශයට ඇදලා දාපු දේශපාලන පක්ෂයක නායකයෙකුයි එක්ක මේ රට ගොඩගත්ත පරිණත නායකයෙක් තරග වදින මොහොතේ මං හිතන්නේ අපේ රටේ ජනතාවට කිසිම අපහසුතාවයක් නැහැ තමන්ගේ මතය තමන්ගේ කැමැත්ත කාටද ප්‍රකාශ කරන්න ඕනේ කියලා. අපි දන්නවා අද ලෝකයේ දේශපාලනය ගත්තත් විවිධ රටවල් වල විවිධ ගැටලු ප්‍රශ්න මතුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම පසුගියදා බංගලාදේශයේ සිද්ධ වෙච්ච දේ මං හිතන්නේ ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. අද බංගලාදේශයේ රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක් හොය හොය ඉන්නවා. විශේෂයෙන්ම එදා මීට අවුරුදු දෙකකට කලින් මේ රට බේරගන්න කෙනෙක් නැතිවෙච්ච වෙලාවේ මං හිතන්නේ අපේ රට බේරගන්න ඉදිරිපත් උනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එදා අරගලයේ කට්ටිය තරුණයෙක් ඕනේ තරුණියට ඉඩ දෙන්න ඕනේ කියලා තරුණයෝ පැනලා යද්දි සජිත් ප්‍රේමදාස බැහැයි කියද්දි අනුර කුමාර දිසානායක පැනලා යද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වෙලා මේ රට බේරගත්තා. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට ඒ විදියට බාරගත්තේ නැත්තම් මං හිතන්නේ අද බංගලාදේශයට වෙච්ච දෙයට වඩා වැඩි දෙයක් ශ්‍රී ලංකාවට වෙන්න තිබ්බා. එහෙනම් අද කතා කරන මේ බොහෝ දෙනෙක් අද අපට හොයා ගන්නවත් බැරි වෙනවා. ඔබ බලන්න අපි දැක්කා පහුගිය දවස්වල මේ සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ පුද්ගලෙක් කතා කරනවා මේ පාර්ලිමේන්තුව වටලන්න අරගලේ හිටපු මිනිස්සුන්ට එන්න කියනවා පාර්ලිමේන්තුව වටලන්න. එතකොට අරගලේ හිටපු කට්ටිය කිව්වේ 225ම අපට එපා කියලා. එතකොට මම අහන්න කැමතියි ඔය ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් NPP එකේ ඉන්න മന്ത്രിවරු ඔය 225 ඇතුලේ නැද්ද? 225ට වඩා වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ හිටියද? නැහැ. පාර්ලිමේන්තුවේ තියෙන සියලුම වරප්‍රසාදත් අරගෙන ඒ වගේම විශ්‍රාම වැටු වාහන පර්මිට් මේ සියලු දේ අරගෙන අනුන්ගෙන් කකා බිබී ඉන්න කණ්ඩායමක් JVP එක. ඒ අයට මං හිතන්නේ කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ මේ රටේ මේ රට බේරගත්ත නායකයගෙන් මේ රට ගලවන්න කියලා ජනතාව ඉදිරියට ගිහිල්ලා කියන්න. ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස ගැන අපි කතා කරොත් මොකක්ද සජිත් ප්‍රේමදාස මේ රට වෙනුවෙන් කරපු එහෙම නැත්නම් මේ රට වෙනුවෙන් ගනිපු ප්‍රතිපත්තිමය තීරණ කියලා අපි අහන්න කැමතියි. අධ්‍යාපනය ගැන එතුමගේ ප්‍රතිපත්තිය මොකක්ද? ඒ වගේම අපි දැක්ක ළඟදී එතුමා මේ අද අය කරන ටැක්ස් ගැන විවිධ වර්ගයේ බදු මුදල් ගැන ඒව අඩු කරන්න කතා කරනවා. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයටත් කෙලවුනේ ඔය ටැක්ස් අඩු කරන්න ගිහිල්ලා. මොකද යම් යම් ව්‍යාපාරිකයන්ගේ වෘත්තිකයන්ගේ ඕනෙපාකම් වලට අහුම්කම් දෙන්න ගිහිල්ලා මේ බදු අඩු කරොත් මං හිතන්නේ ආපහු මේ රට වැටෙන්නේ අර ආගාධයට. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා හිතන්න ඕනේ මේ එක්සත් ජාතික පක්ෂය තමයි සජිත් ප්‍රේමදාසට දේශපාලනයට එන්න අත දුන්නේ. එදා මට මතකයි රංජන් විජේරත්න මහත්තයා මුලින්ම මෙතන කිරිලපනේ රැස්වීමක් තියලා සජිත් ප්‍රේමදාස දේශපාලනයට ගෙනාපු වෙලාවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා රංජන් විජේරත්න මහත්මයාට කතා කරලා හොඳටම දෝෂාරෝපණය කරලා තියෙනවා ඔය යහදය නම් දේශපාලනයට ගේන්න එපා කියලා. මොකද රණසිංහ ප්‍රේමදාස මහත්තයා දැනගෙන හිටියා මේ යකා පිස්සෙක් මෝඩෙක් උගක්කමක් නැති මේ රටක් පාලනය කරන්න බැරි පුද්ගලයෙක් කියලා. ඒක නිසා මං හිතන්නේ සජිත් ප්‍රේමදාස එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අභාවයෙන් පස්සේ තමයි මේ රටට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් අරගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් අවවාද අනුශාසනා ලබාගෙන මේ දේශපාලනයට පිවිසුනේ. නමුත් 2015 ඉඳලා 2019 වෙනකම් නිවාස ඇමතිවරයා වශයෙන් හිටියා සජිත් ප්‍රේමදාස හදලා තියෙන ගෙවල් ගාන කීයද තාත්තගේ ළඟටවත් තියන්න බැරි පුතානෝ කෙනෙක්. දැන් කියනවා මගේ පියානෝ මෙහෙම කරා මගේ පියානෝ මෙහෙම කරා කියලා. නමුත් පියානෝ එහෙම කරාට පුතානෝ නම් අන්තිමයි කුජීතයි. අර බැට් පිත්තක් අරන් ගිහිල්ලා ක්‍රිකට් ගහනවා. එහෙම නැත්නම් ෆුට්බෝලයක් අරන් පයින්ග ගහනවා. එහෙම නැත්නම් පාලමක් තියෙද්දි වැලක එල්ලිලා ඒ දන්නෙන් එකඩු වෙන්න හදනවා. ඉතින් ඒක නිසා සජිත් මහත්තයෝ කරුණා කළා ඔයා කියන්න ඔයාගේ ප්‍රතිපත්ති මොනවද? ඔයා මේ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඔයා හැමදාම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ ඉඳගෙන හැමදාම කරේ කොහොමද රනිල් වික්‍රමසිංහගෙන් බලය ගන්න කියලා වැඩ කරපු එක විතරයි. හැමදාම අපි 2009 දී අපිට එක්සත් ජාතික පක්ෂයේ
අපේක්ෂකේ පිටින්ගේ එන්න වුණා. ඒකට වග කියන්න ඕනේ සජිත් ප්‍රේමදාස. 2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් ගෙනල්ලා අපි මේ රටේ ජනාධිපති කරා. ඒකට වග කියන්න ඕනේ සජිත් ප්‍රේමදාස. මොකද හේතුව එයා හැමදාම රනිල් වික්‍රමසිංහට පිටිපස්සෙන් ඉඳගෙන කකුලෙන් ඇද්දා පිහියෙන් ඇද්දා. ඉතින් ඒක නිසා තමන්ගේ තාත්තා දෝෂාභියෝගයෙන් බේරගත්ත රනිල් වික්‍රමසිංහට ගෞරවයක් දක්වන්න අපි මේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ අපි වැඩිහිටියන්ට ගරු කරනවා. සජිත් ප්‍රේමදාසට ඒ ගෞරවය තිබ්බේ නැහැ කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ රටට කරපු දෙයක් නැහැ වගේම එතුමා එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරන්න තමයි හැමදාම කටයුතු කරේ. මොකද 1948 මහාමාන්‍ය DS සේනානායක මහත්මයයි, ඒ වගේම බණ්ඩාරනායක මහත්මයා උපසභාපති DS සේනානායක මහත්මයා සභාපති විදියට තමයි එක්සත් ජාතික පක්ෂය ගොඩනැගුවේ. එතකොට වසර 75කට පස්සේ අද එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ රටේ ජනතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද එක්සත් ජාතික පක්ෂය වටා ගොනු වෙලා මං හිතන්නේ ප්‍රබල සන්ධානයක් විදියට මේ රටට වැඩ කරන්න සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අපි දකිනවා ගොඩක් කට්ටිය කියනවා අහනවා අවුරුදු 75ක් තිස්සේ මේ හිටපු පාලකයෝ මේ රටට මොනවද කරේ කියලා. අපි දන්නවා DSලා, සර්චෝන්ලා, ඩඩ්ලිලා, JR ජයවර්ධන මැතිතුමන්ලා තමන් හම්බ කරගත්ත සියලු දේ පවා වියදම් කළා මේ රට සහ ජනතාව වෙනුවෙන් කටයුතු කරා. JR ජයවර්ධන මැතිතුමන්, එලීන ජයවර්ධන ආර්යාවත් තමන්ගේ දේපළ වතුපිටි පවා බාර දුන්නේ මේ රටේ ජනතාවට. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එතුමාගේ දෙමව්පියන්ගෙන් ලැබුණු නිවස ගිනි ගන්නකොට ඒක දිහා බලාගෙන දැඩි තීන්දුවක් ගත්තා. මම මේ මොනවා කරත් මේ රටේ ජනතාවට විනාශයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මම අගමැති වශයෙන්, ජනාධිපති වශයෙන් මේ රටේ ජනතාවට සේවය කරනවා කියලා. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බය නැතුව ගත්ත ඒ තීන්දුව නිසා තමයි අද මේ රට මෙතෙන්ට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මිත්‍රවරුනි, DS සේනානායක, ඒ වගේම ඩඩ්ඩි සේනානායක මහත්තයා මිය යනකොට පොතේ තිබ්බේ රුපියල් 700 ගාණයි. ඒ වගේ තමයි කොතලාවල මැතිතුමා, එතුමා ජීවත් වෙච්ච කඳවල වලව්ව ලියලා දුන්නේ මේ රටේ ජනතාවට අධ්‍යාපන විද්‍යාපීඨයක් හදන්න. ඉතින් එහෙනම් එදා 1948 DS සේනානායක මැතිතුමත්, SWRD බණ්ඩාරනායක මැතිතුමත් ඇති කරපු එක්සත් ජාතික පක්ෂය අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ එක්සේසත් වෙලා ඉන්නවා. සියලු දෙනාම එකතු වෙලා අද ඒ එක්සත් ජාතික පක්ෂයේ අභිමානයත් රැකගෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමානයත් රැකගෙන ගමනක් යන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් 75 අවුරුද්දක ශාපය ගැන කතා කරන අයගෙන් අපි අහන්න ඕනේ, 71 මේ රටට කැරැල්ලක් ගෙනල්ලා ආයුධ පෙන්නලා බලය ගන්න උත්සාහ කරේ කවුද? ඒ අය කරපු විනාශය මේ රටේ ආර්ථිකයට, ඒ වගේම මේ රටේ උගත් බුද්ධිමත් ජනතාවට කරපු විනාශයට කවුද වග කියන්න ඕනේ? එදා ඉඳලා දකුණේ කැරලි ගහපු ජනතා විමුක්ති පෙරමුණ මේ රට කරපු මේ විනාශයට වග කියන්න ඕනේ නැද්ද? එතකොට ඒ අයට සදාචාරාත්මක අයිතියක් තියෙනවද මේ රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරපු දේවල් විවේචනය කරන්න? ඒ වගේම අපි අහන්න ඕනේ අද මං හිතන්නේ ලාල්කාන්ත වගේ වගේම සුනිල් හඳුන්නෙත්ති වගේ කට්ටිය මොනවද මේ කියන ආර්ථික ප්‍රතිපත්ති? අන්ඩ්‍ර කුමාර කියනවා පිටරට ඉන්න කට්ටියගෙන් ඩොලර් 500 එකතු කළා මේ රටට ගෙනල්ලා මේ රට සංවර්ධනය කරනවලු. එදා පිටරට ඉන්න මිනිස්සුන්ට සල්ලි එවන්න එපා කියලා කෑ ගැහුවේ ඔය ජනතා විමුක්ති පෙරමුණේ හඳුන්නෙත්තිලා. ඒ වගේම තමයි සංචාරකයින්ට එන්න බැරි වෙන්න, සංචාරක ව්‍යාපාරයෙන් නැත්තටම නැති කරන්න කටයුතු කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් අපි අහනවා ජනතා විමුක්ති පෙරමුණෙන් ඔබට දැන් සතුටුද? අද මේ රට සංචාරක පුරවරයක් බවට පත් වෙලා තියෙනවා. සංචාරකයෝ උපරිම වශයෙන් මේ රටට එනවා. ඒ වගේම විදේශ ශ්‍රමිකයෝ තමන්ගේ සල්ලි මේ රටට එවනවා. අද ඩොලර් බිලියන 5.8කට වඩා අපේ මුදල් සංචිතවල තියෙනවා. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටට මේ අරගලයේ ජනතාව බලාපොරොත්තු වෙච්ච විප්ලවය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් බලන්න අද ඇමතිවරයෙක් හිරේ ගිහිල්ලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇඟිලි ගහලා නැහැ. අපේ හිටපු ප්‍රබලම ඇමතිවරු දෙන්නෙක්ගේ අමාත්‍ය ධූර විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරත් අහිමි වෙලා තියෙනවා. ඒවා නවත්තන්න, එහෙම නැත්නම් මේ නඩු කල් දාන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා කවදක්වත් කටයුතු කරේ නැහැ. එහෙනම් අධිකරණයේ ස්වාධීනත්වය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යටතේ ආරක්ෂා වුණා කියන එක අපි පිළිගන්නට වෙනවා හැම දෙනාටම. ඒක නිසා මිත්‍රවරුනි, මං හිතන්නේ හැමෝම කෑ ගහනවා හොරු අල්ලමු, දූෂණය නවත්තමු, වංචාව නවත්තමු කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යටතේ
පනත් හැත්ත පහකට වැඩිය පාර්ලිමේන්තුවේ සම්මත කල්ලා තියෙනවා. කිසිම කෙනෙකුට හොරකං කරන්න බෑ, දූෂණය නිරත වෙන්න බෑ, වංචාවන් කරන්න බෑ, මේ රට සංවර්ධනය කරන්න සියලුම දෙනා එකතු වෙන්න ඕනෙ කියලා. Asianmirror.lk